හයෙන් පහක බලයක් ලැබුණේ ජේ.ආර්. ජයවර්ධන මහත්තයාට. ජේ.ආර්. ජයවර්ධන මහත්තයාගේ දක්ෂකමවත් එක්සත් ජාතික පක්ෂයේ දක්ෂකමවත් නෙවෙයි. ශ්‍රී ලංකා සම සමාජ කොමියුනිස්ට් පක්ෂවල ඇතිවෙච්ච අසමගිය තුල කඩා වැටිච්ච නිසා තමයි මේ ජයග්‍රහණය හයෙන් පහක් හම්බ වුණේ. ඒක තමයි ඒකේ ඇත්ත తත්වය. ඊළඟ මේ රටේ ඓතිහාසික සන්දානේ තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණේ සන්දානේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණේ සන්දානේ බිහි කිරීම තමයි මේ රටේ මම දන්න විදිහට මම කියවලා තියෙන විදිහට. ඉතා අසීරු අමාරුම සන්දානේ බවට පත් වුණේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි එක්සත් ජනතා නිදහස් සන්දානය විශේෂයෙන්ම බිහි කිරීම ජනතා විමුක්ති පෙරමුණත්. එදා ජනතා විමුක්ති පෙරමුණයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එකතු කළා. එතකොට එක්සත් ජනතා නිදහස් සන්දානය හදන්න එදා ජනතා විමුක්ති පෙරමුණයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි සාකච්ඡා කරනකොට කවුද ඒකට තදින්ම විරුද්ධ වුණේ කවුද? ඒකට තදින්ම විරුද්ධ වුණේ චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිගේ දරුවෝ දෙන්නා. චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිගේ දරුවෝ දෙන්නා තමයි කිව්වේ අපේ තාත්තමරපු නායකයොත් එක්ක අපේ තාත්තමරපු පක්ෂයත් එක්ක අම්මා එකතු වෙන්න හදන්නේ ආණ්ඩුවක් බලන්න ආණ්ඩුවක් ඕනේ කියලා ඉතින්. ඒ සන්දාන හැදීමේ ඉතිහාසය තුළ හැම වෙලෙම අසීරු අමාරුකම් තිබෙන්නේ. නමුත් සන්දාන වලින් තොරව කිසිම වෙලාවක මේ රටේ පුළුල් ජාතික බලවේගයක් නොගනා කරලා මේ රටේ දක්ෂිණාංශික දේශපාලන අන්ත දක්ෂිණාංශික දේශපාලනය කිසිම තැනක ඉතිහාසයේ පරද්දලා නැහැ සන්දානයකින් තොරව කියන එක මම බොහොම පැහැදිලිව තමුන්නාංශලට කියන්නට ඕනේ. අලුත් ආණ්ඩුවකට අලුත් වැඩපිළිවෙලක් කියන දිනේෂ් ගුණවන්දන මහත්මයාගේ යෝජනාව මේ තමුන්නාංශලගේ අදහස ඒ ආකාරයෙන්ම සිදුවිය යුතුයි කියා මාදේට සහයෝගය දෙනවා. මම මේ යෝජනාව ඉස්තිර කරනවායි කියන එක ප්‍රකාශ කරන්නට ඕනේ. අපිට අලුත් ආණ්ඩුවක් අවශ්‍ය වන්නේ ඇයි? අපට අලුත් වැඩපිළිවෙලක් අවශ්‍ය වන්නේ ඇයි? අලුත් ආණ්ඩුවකට අලුත් වැඩපිළිවෙලකට පදනම ඇතිවන්නේ කෙසේද කියන කාරණාව අපි විමසා බැලිය යුතු වෙනවා. දැන් අද රටේ දේශපාලනය කුමක්ද? අපේ හාමුදුරනේ අද එක්සත් ජාතික පක්ෂය මෙහෙවන්නේ රනිල් වික්‍රමසිංහ මහතා නොවන බව අපි පහදිලුව තේරුම් ගත යුතු වෙනවා. මේ තත්ත්වයට මුහුණ දෙන්න නම් අපි පුළුල් ජාතික සංධානයක් අවශ්‍ය වෙනවා. මහජන එක්සත් පෙරමුණේ 22 වන සමුළුවේදී තමුන්නාංශලා කතා කරන අලුත් ආණ්ඩුවකට අලුත් වැඩපිළිවෙලක් සඳහා අලුත් පුළුල් ජාතික බලවේගයක් අවශ්‍ය වෙනවා. ඒ පුළුල් ජාතික සංධානය ගොඩනගන්න නැතුව මම හිතන්නේ නැහැ ජනතා ජයග්‍රහණය අපිට ලබන්න පුළුවන් වෙයි කියලා. මේ අවුරුද්ද මැතිවරණ වර්ෂයක්. මේ අවුරුද්ද අලුත් ආණ්ඩුවක් හදන වර්ෂයක්. ඒක රහසක් නොවේයි. මේ අවුරුද්දේ ඉස්සිරම අලුත් ආණ්ඩුවක් හැදෙනවා. ඒ හදන අලුත් ආණ්ඩුව අපි දක්ෂිණාංශික අන්ත දක්ෂිණාංශික දේශපාලන බලවේගයකට දෙනවද? මේ රටට ආදරය කරන, මේ රටේ අද තිබෙන ප්‍රශ්න හඳුනාගෙන හෙට දවස වෙනුවෙන් මේ රට සුදුසු අලුත් ආණ්ඩුවක් හදන්න ඒ සඳහා සකස් වෙනවාද කියන කාරණාව අපි සෑම කෙනෙක්ම තම තමාගේ හෘද සාක්ෂිය තුළ ඇසිය යුතු කාරණාවක් බවට පත් වෙලා තිබෙනවා. මෙතන ප්‍රශ්නේ වියුත්තේ මීළඟ ජනාධිපති කවුද කියන එක නෙවෙයි, මීළඟ අගමැති කවුද කියන එක නෙවෙයි, මීළඟ ආණ්ඩුව කුමක් සඳහාද, මීළඟ ආණ්ඩුව කුමන අරමුණක් සඳහාද, ඒ රටේ අනාගත වෙනුවෙන් සකස් කරන්නා වූ අලුත් ආණ්ඩුවකට අලුත් වැඩපිළිවෙලකට සුදුසු නව ජාතික පුළුල් බලවේගයක් සකස් කිරීම තමයි අද සියලු වාම ප්‍රගතිශීලී ප්‍රජාන්ත්‍රවාදී රටට ආදරයක් තිබෙන සෑම දේශප්‍රේමියෙකුගේම වගකීම සහ යුතුකම වෙන්නේ කියලායි මම විශ්වාස කරන්නේ. රටේ තිබෙන ප්‍රශ්න පිළිබඳව ඔබට අපිට හොඳ අවබෝධයක් තිබෙනවා. ණය කන්දරාව විදේශීය වශයෙන් නෙවෙයි දේශීය වශයෙන් ගත්තත් අද මේ කාලය ගත්තොත් අමාත්‍යංශවලට භාණ්ඩාගාරයේ යන්න තියෙන මුදල් සංවර්ධන වැඩවලට බිලියන් 100කට වඩා තියෙනවා අමාත්‍යංශවලට ගෙවන්න ගෙවීම නැහැ. මේ රටේ පෞද්ගලිකංශයේ කොන්ත්‍රාත්කරුවන් ඔබ දකින්න ඇති මාධ්‍ය තුල කෝටි 700ක් සල්ලි ගෙවන්න තියෙන ඔක්කොම වැඩ නැවතිලා තිබෙනවා. රජයේ සේවකින්ගේ වැටුප් ගෙවීම ප්‍රශ්නයක් වෙලා තිබෙනවා. මේක තමයි ඇත්ත తත්වය. රාජ්‍ය බැංකුවල අභ්‍යන්තර තත්ත්වය පිළිබඳ නිසි වාර්තා එළියට දෙන්නේ නැහැ. රාජ්‍ය බැංකු බරපතල කඩා වැටීමක තිබෙන්නේ. ඒවයින් ගන්න පුළුවන් තරම් අරගෙන මේ තත්ත්වයන් සමග හෙට දවස අපි කොහොමද රටට හොඳ දවසක් කරගන්නේ? ඒ සඳහා මම හිතනවා අපි සියලු දෙනාගේම පොදු පුළුල් ජාතික අරමුණක් ඉෂ්ට කර ගැනීමේ වැඩපිළිවෙළකට යා යුතුයි.